සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ නැවතත් එක්ව සිටිනුයේ සදහන් සරණ අන්තර්ජාල ධර්ම දේශනා මාලාව සමඟ. මෙම සදහන් සරණ වැඩසටහන අප 2018 වෙසක් පුන් පොහෝ දින සිට නවමු මාවතකට නවමු තේමාවකින් යොමු කරනු ලැබුවා. විශේෂයෙන්ම එලෙස අපි යොමු කළේ බුදුදහමට එල්ල වී ඇති බලගත්තු අන්තරායන් පිළිබඳව දැනුවත්වීම මත. ඒ අනුව අප ඔබට දැනුම් දුන්නා බුදුදහම අද වෙන විට වෙනසී යාමේ බරපතල අනතුරක් උද්ගත වෙලා තියෙනවා කියලා. ඒ බරපතල අනතුර උද්ගත වෙලා තියෙන්නේ වෙන කිසිම බලවේගයක් නිසා නෙවෙයි, අන්‍යාගික බලවේගත් පරදවමින් ඉදිරියට ඇදෙන බෞද්ධ කල්ලිවාදීන් හේතුවෙන්. අද වන විට මෙවැනි බෞද්ධ සංවිධානාත්මක කල්ලි අවම වශයෙන් පහක්වත් මේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි. එම කල්ලි නායකයන් බුදුදහමේ විවිධාංශයන් උපුටා දමමින්, විවිධාංශයන් අමතක කර දමමින් තමන්ගේ කල්ලිය ප්‍රාණවත් කිරීමට, තමන්ගේ කල්ලිය ප්‍රසිද්ධ කිරීමට සහ මුදල් උපයාව ගැනීමට නොයෙකුත් විප්‍රකාරයන් කරමින් බුදුන් වහන්සේට සහ ශ්‍රී සද්ධර්මයට බලගතු හානියක් කරමින් සිටිනවා. ඒ අනුව පින්වතුනි, මේ කල්ලි නායකයන් කවුද, මේ කල්ලි පිටිපස ඉන්නේ මොන වගේ බලවේගද කියලා අපි ඉතාම දීර්ඝ අධ්‍යයනයක යෙදුණා. ඒ අනුව එක්තරා කල්ලියක් මම නම් කරන්නේ නැහැ, ශ්‍රී ලංකාවාසී බෞද්ධයන් විසින් දැනගන්න ඕන මේ කරුණු මම නම් කරන්නේ, පුද්ගල වශයෙන් නම් කරන්නේ. නමුත් එක්තරා කල්ලියක් පිටපසේ ඉන්නේ NGO බලවේගයක. ඒ කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක පිටපසේ ඉන්නේ. දෙවෙනි බලවේගයේ පිටපසෙන් ඉන්නේ CIA නැත්නම් ඇමරිකානු රහස් ඔත්තු සංවිධානය. ඒ වගේම මේ කල්ලි නායක පුදුමාකාර විදිහට ඔබ නොමග යවලා තියෙන්නේ. මේ කල්ලි සෑදීම පිටපස තියෙන්නේ පුදුමාකාර භයානක කතාවල්. එක් කතාවක් තමයි මේ ඔක්කොම හෙළි කරන්නේ ඒ කල්ලි නායකයන් සමග ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා. ඒ නිසා උන්වහන්සේලා බය නැතුව හෙළිදරව් කරන නංගන් එක්ක. නමුත් මම මෙහිදී නංගන් හෙළිදරව් කරන්නේ එක් කල්ලි නායකේ විශේෂයෙන්ම කාන්තාවක් එක්ක පැනලා ගිහිල්ලා සිවුරින්දගෙන නැවත සිවුර දාගෙන නොයෙකුත් විප්‍රකාර දොඩවනවා සංඝ සමාජයෙන් කොන් කිරීම නිසා. තවත් කල්ලි නායකයේ මේ ආකාරයෙන්ම සිවුරින්දලා කාන්තාවන් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට, මට හරියටම නිශ්චිතව ඒ සංඛ්‍යාව කියන්න බෑ, දරුවන් හදලා ඒ සියල්ලම වහගන්න ඒ තමන්ගේ සංඝ පරම්පරාවෙන් නිරපුවාට පස්සේ නොයෙකුත් විප්‍රකාර කරනවා. තවත් කල්ලි නායකයේ විතාම වැදගත්දයක්, තවත් කලි නායකයේ කලින් ත්‍රස්තවාදී සංවිධානික නායකයෙකු ඉඳලා හැඟවිල ඉඳලා ඒ සියලුම දේවල් යටපත් කරන්න ඔහු බුද්ධාගමෙන් විශාල කොටසක් කඩාගෙන නොයෙකුත් විප්‍රකාර කරමින් ඉන්නවා. ඒ වගේම තවත් මෙවැනි කලි නායකයේ නොයෙකුත් විප්‍රකාර කරමින් දැනට සීලයට ප්‍රහාර එල්ල කරමින් කාන්තාවන් නොමග යවමින් කාන්තාවන් සමග කායිකව එක්මෙමින් ඒක රහසිගතව තබා ගැනීම විශාල පිරිසට බණ කියනවා. ඒ කාන්තාවන් සූදානම් වෙලා ඉන්නවා ඉදිරියට පැමිණලා මේ ගැටලුව ගැන කතා කරන්න. ඒ වගේම තවත් මෙවැනි කල්ලි අතිවිශාල ප්‍රමාණයක් අලුතින් බිහිවීමෙන් තියෙනවා. මේ කල්ලි බිහිවීම නිසා බුදුදහම තව අවුරුදු කිහිපයක් ඇතුළත සුවිසුන් යාමේ අවධානමක් තියෙනවා. ඒ නිසා බෞතේනි, මේ ක්‍රියාව නැවැත්විය හැකි ඔබට විතරයි. ඔබ විසින් කළ යුත්තේ මේ කල්ලිවලට එක් රැස්වීම, කල්ලිවලට ආධාර දීම, කල්ලි පිටිපස යාම සම්පූර්ණයෙන් නවතාදමා තනි බෞද්ධ බලවේගයක් බවට පත්වීමයි. එලෙස තනි බෞද්ධ බලවේගයක් බවට පත්වීමේ කාර්යයේදී අපි ඔබට පූර්ණ සහයෝගය ලබා දෙනවා. විශේෂයෙන්ම සදහන් සරණ වශයෙන් අපි තනිකරම ත්‍රිපිටක ධර්මය සහ ඒ ඇසුරෙන් නිර්මාණය කරන ලද ඉතාම පිරිසිදු නිර්මල ඉගැන්වීම් තමයි ඔබට දෙන්නේ. ඔබ මතක තබා ගත යුතුයි මේ සියලුම කල්ලි
නායකයන් සියලුම කලි නායකයන් ආනන්තරිය පාපකර්මයට ලක් කළ ඉන්නේ. ඒකට හේතුව සංඝ සමාජය බේද කළා, සංඝ සමාජයෙන් කොටසක් කඩාගෙන ඔවුන් තනිවම විනය කර්ම කරන නිසා, තනිව සංවිධානය කරන වෙන නිසා. විශේෂයෙන්ම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සත්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ සඳහන් වෙනවා, යම්කිසි පුද්ගලයෙකු මේ සද්ධර්මය බෙදලා වෙන් කිරීම නිසා තමයි මේ බුද්ධාගම අනතුරට පත් වෙන්නේ. උදාහරණයක් වශයෙන් බුදුන් වහන්සේ කියනවා, රත්තරන් හා සමාන දෙයක් ඒ වගේ දෙයක් පෙන්වා දෙන තුරු රත්තරන් අතුරුදහන් වෙන්නේ, රත්තරන් වගේ වටිනාකම යන්නේ. අන්න ඒ වගේ බුද්ධාගම දැන් අද වෙන විට මේ කල්ලි නායකයන් නොයෙකුත් අලුත් මාතෘකා හදමින්, අලුත් පූජා විදි හදමින්, බෞද්ධයන් නොමග යවමින් බුදු දහමේ හරයට ප්‍රහාරෙල්ල කරමින් ඉන්නවා. අන්නහගේම කියන්න මෙතෙක් බැරුණා බුදු දහමේ හරයට ප්‍රහාරෙල්ල කරන්න. ම ඉතාම අවධානයෙන් කියනවා, අද වෙන විට ඉතාම භයානක විදියට මේ කල්ලි විසින් බුදු දහම හානි කරමින් ඉන්නවා. දැන් එක් කල්ලියක් ප්‍රධානතම කල්ලියක් අභිධර්මය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ අභිධර්ම ප්‍රතික්ෂේප කිරීමෙන් බුදුදහමට ඇතිවෙච්ච තුවාලය නැති කරන්න, තුවාලය සුවපත් කරයි කියලා පෙන්වන්න මේ අය නොයෙකුත් පූජා විදි හඳුන්වා දෙමින් සිටිනවා. ඔබ ප්‍රවේශම් වියදී ඔබ බෞද්ධයන් වශයෙන් මෙවැනි අලුත් පූජා විදි වලට යොමු වෙනට කල්පනා කරන්න, අපි මේ අභිධර්මය විනාශ කර දැමීමේ කුමන්ත්‍රයට සහභාගී වෙලා ඒ තුවාලය යටපත් කරන්නද මේ අලුත් පූජා විදි කරන්න කියලා. දෙවනුව ඔබ කල්පනා කරන්න, ඔබ සමහරලාට තර්ක විතර්ක කරමින් මාෆියා කල්ලි නායකයන් වශයෙන් හැසිරෙමින් බුදුන් වහන්සේ ලංකාවේ උපත්ති ලැබපු බවට බලෙන් මිනිසුන්ට ඔප්පු කරන්න යනවා. නමුත් මා ඉතා සාධාරණව සහ විද්‍යාත්මකව ඔප්පු කළ දුන්නා මේ කියන දේවල් අර්ධී කියලා. ඒ පළවෙනිම දේ තමයි ඔය කියන ප්‍රධාන කොටම තියෙන සල් වෘක්ෂය කියන එක. මේ සල් වෘක්ෂය නියම සල් ගහ නෙවෙයි කිව්වා මම. 1881 දී ගයානා රාජ්‍යයෙන් ගෙනාපු කොරොපිටා ගයනෙන්සිස් කියන ශාකයේ ව්‍යාප්තියක් ඒ දකින්න පුළුවන්. මොකද මේ ශාකය අද වෙන විටත් අවුරුදු 140කට වැඩිය පරණ නැහැ. උපරිම වශයෙන් අවුරුදු 137ක් වෙන්න පුළුවන්. මේක උද්‍යාන වෘක්ෂයක් වශයෙන් ලංකාවේ ගෙනාවේ සිංහරාජ්‍ය වනාන්තරය ඇතුළු කිසිදු ස්වභාවික ස්ථානයක මෙවැනි ශාක දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔය බුදුන් වහන්සේ ලංකාවේ උත්පත්ති ලැබුවා කියන පෙන්නන ස්ථානයක් තමයි නේරජන නදිය කියලා පෙන්නන්නේ. පල්වෙච්ච වතුර තියෙන පැරණි වාරි වර්ගයලා. ඒක බොරු නම් ඒක මං කියන කරුණ බොරුයි කියලා ඔප්පු කරන්න. ඒක ගංගාවක් නෙවෙයි, ඇලක්. මේක වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගන්නා ලද ඇලක්. ඒ වගේම සැවත් නුවර කියලා පෙන්නනවා රිටිගල. මේ රිටිගල කියන එකේ නාගරික ලක්ෂණ කිසිවක් නැහැ. නමුත් සැවත් නුවර කියන්නේ නගරයක්. නගරයක් සහ ආරාම සංකීර්ණයක් අතර වෙනස ඉතාම පැහැදිලිව අපිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රධානම හේතුන් වලට අමතරව අපි දැනගත යුතු දෙයක් තමයි බුදුන් වහන්සේ ලංකාවේ උත්පත්ති ලැබුවේද, ඉන්දියාවේ උත්පත්ති ලැබුවේද, නැත්නම් වෙනත් කිසි ස්ථානයක උත්පත්ති ලැබුවේද යන කරුණ අපගේ විශුද්ධිය පිණිස, එහෙම නැත්නම් සත්‍ය අවබෝධ පිණිස අපමල් රේණුවක්වත් වැදගත් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කරනවා පෘථග්ජනයා නිවනක් තමන්ගේ කරගන්න යනවායි කියලා. අන්නේ පෘථග්ජනයන් විසින් නිවනක් තමන්ගේ කරන්න යමේ ප්‍රතිඵලය තමයි අද මේ අපි දකින්න ලැබෙන්නේ. ඒ නිසා බෞද්ධිනී ඔබ ඉන්නේ ඉතාම විශාල අනතුරක. බෞද්ධයන් විවිධ කල්ලි වලට බෙදිලා ඒ කල්ලි ඔවුනොන්ට එරීම ක්‍රියාත්මක වීම තමයි බුද්ධ ශාසනයේ මළගම. ඒ නිසා බුද්ධ ශාසනයේ මළගමට ඔබත් දායක වෙනවද? එසේ නැත්නම් බුදු ශාසනය ආරක්ෂා කර දීමට ඔබ ක්‍රියාත්මක වෙනවද කියන එක ඔබ මේ වසර කිහිපය තුළ තීරණය කළ යුතුයි. නොවේසේනම් මේ කලි නායකයන් විසින් පහසුවෙන්ම අද වෙන විට අභිධර්මය අතුගාල දාලා තියෙනවා. ඊළඟ කල්ලිය එක කල්ලියක් අභිධර්මය අතුගාල දාලා ප්‍රබලම කල්ලිය බවට පත් වෙලා තියෙනවා. ඊළඟ කල්ලිය විසින් විනය පිටකය අතුගා දමමින් ඉන්නවා. සූත්‍ර පිටකය අතුගා දැමීම තවත් කල්ලියක් විසින් දැනටම බාරගෙන තියෙනවා. ඒ නිසා සූත්‍ර විනය අභිධර්මයන් යන පිටකයන් තුනම අතුගාල දාලා මේ ත්‍රිපිටකය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට ඔබත් හවුල් වෙනවද,
ඔබත් ඔවුන් සමගම අවිචි මහා නිරයට යනවද කියන එක ඔබ අද තීරණය කළ යුතුයි. ඔබ විසින් එවැනි කාර්යයකට හවුල්වල තියෙනවා ඔබට කරන්න තියෙන්නේ ඔබ කම්පාවට පත් වෙලා වහම මුල් බුදු සමය වෙත නොයසේ නම් ත්‍රිපිටක ධර්මය වෙත යොමු වෙලා බුදු ශාසනයේ උන්නතිය පිණිස ශාසනයේ සමගිය පිණිස ක්‍රියා කිරීම. විශේෂයෙන්ම සියලුම භික්ෂු මහන්සියලාට මා ආරාධනා කරනවා අද දින සිට තනි බෞද්ධ බලවේගයක් බවට පත් වෙලා මේ බෞද්ධයන් සහ බුදුදහම මුහුණු පාතින දෙවන්ත අන්තරායෙන් මුදවා ගැනීමට සහ මිදීමට කටයුතු කරන ලෙස